වතු කම්කරුවන්ගේ පෝෂණ මට්ටම් හා ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා අවම වශයෙන් සාධාරණ ලෙස ඔවුන්ට ඉබිවිය යුතු වැටුප් තලය කොතෙක්ද? ඒ වැටුප් ගෙවීම සඳහා යම්කිසි සමාගමකට ඇත්ත වශයෙන් නොහැකියාවක් තිබෙනවා. ඒ සමාගම්වලට එකී ගෙවන්න බැරි නම් ඒවා පවරා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවද යනාදිය පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කළ වාර්තාවක් ලබා ගැනීම සඳහා කමිටු පත් කරලා ඉවර කළා තියෙනවා. වතු වෘත්තීය සමිතිත් වතු කම්කරුවනු ඒ අදාළ අනිත් පාර්ශ්වවලටත් ඔවුන්ගේ අදහසුත් රජයේ වැටුප් වැඩි කිරීම පිළිබඳ නියමයන් අතර ඇතිවෙලා තිබෙන තත්ත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කළා. ඒ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි. ආණ්ඩුවේ බලාපොරොත්තුව තමයි මේ වතු කම්කරුවන්ට ජනාධිපතිතුමා මේ වැටුප් වැඩි කිරීම නිර්දේශ කළා තිබෙන්නේ. කමිටු වාර්තාව ලැබුණාට පස්සේ ඒ පිළිබඳ ස්ථිර තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මැතිවරණයක් හදිසියේ නොපැවැත්වෙන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයක් හදිසියේදී පැවැත්වෙන්නේ නැහැ. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පාර්ලිමේන්තු මැතිවරණය මේ වර්ෂයේ පැවැත්වීම සඳහා අත්‍යවශ්‍යතාවයක් නැහැ. නමුත් කල් දාන්න බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති වර්ණය ඔක්තෝබර් වලට ප්‍රථම පවත්වන්නට ඕනේ. ඒක නිසා ජනාධිපති වර්ණය පැවැත්වෙනවා. ජනාධිපති වර්ණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ජනාධිපතිතුමා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් අයවැලේකනේ වෙන් කරලා තියෙනවා. ඒ අනුව මැතිවරණ කොමසාරිස්තුමා තමන්ගේ ව්‍යවස්ථාපිත වගකීම නියමිත වකවානුව අනුව සිද්ධ කරනවා. දුම්රිය එන්ජින් හා ලංගම බස් රථ ඉන්දිය රජයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. ඉන්දියානු රජය සමග සාකච්ඡා කරලා දුම්රිය එන්ජින් 20ක් සානදායක ලෙස ප්‍රධානයක් ලෙස ලබා ගැනීම සඳහා ලංකා ආණ්ඩුව සාකච්ඡා කරමින් යනවා. ඒ සඳහා පරීක්ෂණත් කරලා තියෙනවා. දුම්රිය එන්ජින් ණයට ගන්න පුළුවන් කමකුත් නැහැ. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් කිසිම රටක් හෝ රාජ්‍යයක් ඒ සඳහා ණය දෙන්නේ නැහැ. මේ දුම්රිය සේවයේ මෙලෙසින් පවත්වාගෙන යාම සඳහා දුම්රිය ඉංජිනේරුවන්ට සහ දුම්රිය කාර්ය මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. බස් රථවලත් ඒකයි තමයි. මේ තිබෙන බස් රථවලින් 152ක් කල්ලිකුත් වෙලා. බස් රථ 500ක් අරන් තියෙන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට තමයි බස් රථ අරන් තියෙන්නේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගත්ත වහාම නතර වෙලා තිබෙන ව්‍යාපෘති ටික කරන්න බලාපොරොත්තු වෙනවා.